යුනිසෙෆ් එකෙන් කියලා තියෙනවා පවුල් 10ක් ගත්තොත් 7ක්ම තමන්ගේ කෑම වේල අඩු කරලයි කියලා. කෑම වේල කියන්නේ කෑම වේල 3ක් කෑවොත් ඒක දෙහිකට බහැලා 2ක් ආපු පවුලක් එහිකට බහැලා කියලා. ඒ වුණාට අපේ ඇමතිවරු කියනවා එහෙම තත්ත්වයක් නැහැ. මේ යුනිසෙෆ් එකේ දාපු report එක බොරු report එකක් කියලා. මම හිතන්නේ ඇමතිවරුන්ට ඒක බලපාන්නේ නැහැ. මොකද ඇමතිවරු මේ දවස්වල ගමට යන්නෙත් නැහැ. පාරවලට බහින්නේ නැහැ. ඒ නිසා ඇමතිවරු සාමාන්‍ය ජනතාවගේ සැබෑ තත්ත්වේ හඳුරන්නේ නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි අද පාන්වල මිල කීයද? බිත්තරයක් ගත්තාම දැන් මේ දවස්වල බිත්තර ගැන කතා කරන්නේ බිත්තරවල මිල කීයද කියලා මම අහන්න කැමති අපේ ඇමතිවරුන්ගෙන් බිත්තර මිල මේ දවස්වල කී කොහොමද කියලා. ඒ වගේම තමයි අනිවාර්යෙන් දැන් අපි මේවා කියලා වැඩකුත් නැහැ. මොකද දැන් ඉස්සර මම මතකයි අපේ විපක්ෂයේ ඉන්න හර්ෂ දිසිල්ල ඇමතිවරු අපේ විපක්ෂ නායකතුමා කොරෝනා ගැන කිව්වාම ඒක ගැන නහයකට ඇහුවේ නැහැ. එතකොට හර්ෂ ඇමතිතුමා ආර්ථික ගැන කිව්වාම ඒක නහයකට ඇහුවේ නැහැ. එතකොට පැණි මුට්ටි කල වතුරවල වලට දැම්මා. පැණි මුට්ටි බිව්වා, මේ පැණි බෝතල් බිව්වා. ඉතින් මේවා නහයකට අහන්නේ නැහැ. උනට අපි වුණත් තරුණිය හැටියට අපි කතා කරා. අපි කිව්වා දැන් තරුණයන්ගේ පටන් ගත්ත බිස්නස් ඒව ඔක්කොම කඩා වැටෙනවා. දැන් අද මේ පත්තරේ තියෙනවා අවන්හල් 10000ක් වැහිලා. ඉතින් ඒ වගේ ඉතාමත් ආර්ථික අර්බුදයකට යන්නේ. ඒ වගේම තමයි අපි කියන්නේ කැමති ආහාර අර්බුදයකුත් අනිවාර්යෙන් එනවා. මොකද කුකුල් බිත්තර මෙට්‍රික් ටන් සාමාන්‍යයෙන් සෝරි කුකුල් බිත්තර මිලියන 220ක් සාමාන්‍යයෙන් අපේ රටේ ගිය අප්‍රේල් වෙනකොට මේ හදලා තියෙනවා. ඒ වුණාට අද වෙනකොට ඒක මිලියන 160කට බැහැලා. ඉතින් අනිවාර්යෙන් ආහාර අර්බුදයකට පැමිණෙනවා. ඒ නිසා අපි කියන්න කැමති ඒ වලට දැම්මම ලෑස්ති වෙන. අර ගිය පාර කිව්වා මේවා ගණන් ගන්න නැතුව අන්තිමටම මේ ආර්ථික අර්බුදයටත් අපි අහු වුණේ ඒ හින්දා. ඒ නිසා අපි තව කියන්න කැමති දැන් නාමල් රාජපක්ෂ අපි දැක්කා එතුමාගේ අපේ ළමයිට කන්න නැති වුණාට එතුමාගේ පුත්‍රයාට හොඳ පාටියක් දාලා තිනවා ඊයේ දවසේ. ඊයේ දවසේ හරි පෙරේදා දවසේ ඉතින් එතුමා හොඳ කේක් කනවා. අපේ සාමාන්‍ය ළමයට කේක් එකක් තියලා සාමාන්‍ය අපේ අම්ම කෙනෙක්ට මේ පන්සලකට දානයක් දී ගන්න බැරි අවස්ථාවක නාමල් පුතා නාමල් බේබී හොඳට පාටියක් දාලා තිනවා එතුමාගේ පුතාට. හැබැයි එතුමා ඊටත් වඩා කතා කරලා තිනවා මේ නීතිය ගැන. නීතිය සහ මේ අරගලේ ඉන්න කට්ටියට කොහොමද නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ කියලා. අපි අහන්න කැමති තරුණයෝ හැටියට දැන් මේ රටේ මේ තත්ත්වයට ගෙනාපු කට්ටිය කබ්‍රාල්ලා එතකොට පීබී ජයසුන්දරලා ඒගොල්ලන්ට කවද්ද නීතිය ක්‍රියාත්මක කරන්නේ? එතකොට සනත් නිශාන්ත වැනි කට්ටිය අහිංසක ජනතාවට ගහලා ඒ මිනිස්සුන්ව අමාරුවට දාලා ඒගොල්ලන්ට කවද්ද නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි අපේ නාමල් ඇමතිතුමාගෙන් අහන්න කැමතියි. ඒ වගේම තමයි මේ ජනතාව මේ වගේ අමාරු තත්ත්වයක ඉන්නකොට අපි දැක්කා රනිල් වික්‍රමසිංහ දැන් ජනාධිපතිතුමා මන්ත්‍රීවරු පත් කරනවා රාජ්‍ය ඇමතිවරු පත් කරනවා. හැබැයි මේකේ මුදල් නැති රටක මුදල් රාජ්‍ය ඇමතිවරු ඉන්නවා දෙන්නේ. ඊට පස්සේ විදුලි බල ඇමතිවරු ඉන්නවා දෙන්නේ. නගර සංවර්ධන රාජ්‍ය ඇමතිවරු ඉන්නවා දෙන්නේ. ඉතින් මොනාරද මේ ඇමතිවරු දෙක දෙක එක අමාත්‍යංශර කැබිනට් එක අමතරව ඒතර ඇමතිවරු ඔක්කොම ඉන්නවා තුනක්. මුදල් ඇමතිවරු හරියට බැලුවොත් 3 දෙනෙක් ඉන්නවා ජනාධිපතිවරයත් සමග. ඉතින් මෙච්චර ඇමතිවරු මොකටද මේ වගේ ආර්ථිකයක් කියන්නේ මුදල් නැති රටක මුදල් ඇමතිවරු 3 දෙනෙක් ඉන්නේ එකම රට මුල් ලෝකෙම ලංකාව.